සංවිධාන බලවේගයේ මොන වගේ පදනමක්ද මේ පාර මෙවර පළාත්වල මැතිවරණයට ඔබතුමාලා විශේෂයෙන්ම ගියවර මහමැතිවරණයේ චන්ද ප්‍රසතේ අඩුවීමක් දක්නට ලැබුණා. ඒ තත්ත්වය තුළ මොන වගේ පක්ෂය තුළ මොන වගේ ප්‍රතිකර්මද ඉදිරි පියවරවල දරන තියෙන්නේ? ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය වගේ නෙමෙයි පළාත් පාලන මැතිවරණය. පළාත් පාලන මැතිවරණය කියලා කියන්නේ ගමේ ඡන්දේ, නගරේ ඡන්දේ. ඒ කොට්ටාසේ අපේක්ෂකයාගේ ඒ ඔහුගේ පෞරුෂය පිළිබඳ, ඔහුගේ ඥාතිත්වය, ඔහුගේ හිතවත්කම, ඔහුගේ විශ්වාසවන්ත භාවය පිළිබඳ ඡන්දේ. ජාතික මැතිවරණ ප්‍රතිඵලත් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලත් අතර තියෙන සම්බන්ධය බොහොම දුරස්. හොඳ අපේක්ෂකයෝ දැම්මොත් ඒ මැතිවරණය ඒ අදාළ කොට්ටාසේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා හැකියෙක්මනින් පළාත් පාලන මැතිවරණ තිබිය යුතුයි. ඒ පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ක්‍රමයට සංශෝධන අරන් ඉන්න අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම දැනට නාමෝජනා දීලා තියෙන සමහර අය මේ ගිහිල්ලා, සමහර අය දේශපාලනය අතහැරලා, සමහර අය රෝගී වෙලා, සමහර අය විදේශගත වෙලා, මේ වසර දෙකක් විතර කාලය කියන්නේ දීර්ඝ කාලයක්. දැන් මෙවැනි තත්ත්වයක් තුළ පරණ නාමයෝජනා මතම ඡන්දයක් පැවැත්වීම කිසිම පක්ෂයකට හොඳ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු නැහැ. ජනතා විමුක්ති පෙරමුණටත් සුදුසු නැහැ. ඇත්තටම ඔවුන්ගේ සෑහෙන පිරිසක් දැන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා පළාත් පාලන අපේක්ෂක. එතකොට ඒ නිසා සුදුසුම දේ තමයි මැතිවරණ ක්‍රමයේ සුදුසු සංශෝධන ඉක්මනින්ම කිරීමත්, ඒ වගේම දැනට ඉදිරිපත් කර ඇති නාමයෝජනා අහෝසි කරලා අලුත් නාමයෝජනා කැඳවීමත්. එය මේ මැතිවරණය පැවැත්වීමට කලින් කළ යුතු සුදුසුම දෙයක්. වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 3-2 බලය තියෙන නිසා, ඒ වගේම සුදුසු සංශෝධනවලට සහය දෙන්න සමගි ජන බලවේගයේ ප්‍රධාන විපක්ෂ හැරීර සූදානම් නිසා මෙවැනි පනතක් සම්මත කර ගැනීමට කිසිදු බාධාවක් නැහැ. ඒ නිසා සාකච්ඡාවෙන් සම්මුතියෙන් පළාත් පාලන මැතිවරණය පිළිබඳව එකඟතාවය ඇති කරගන්න අපි සූදානම්. අනිවාර්යයෙන්ම ප්‍රතිසංස්කරණ වෙනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරගෙන පක්ෂ අභ්‍යන්තර සංවිධාන කටයුතු පිළිබඳ විශාල වෙනස්කම් සිදු වෙයි. ඒ වගේම සුදුසු අපේක්ෂකයන් තෝරගන්නත්, ඒ වගේම එක් එක් නගර සභාව, මහනගර සභාව, ප්‍රදේශ සභාව තුල ජීවත් වන ඒ ප්‍රදේශයේ පිළිගත් උගත්කම් තියෙන, සමාජයේ වටිනාකම් තියෙන අපේක්ෂකයන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් කරන්නත් අපි කටයුතු කරනවා. ජයග්‍රහණය පිළිබඳ අපිට විශ්වාසයක් තියෙනවා. ජාතික මැතිවරණයයි ගමේ මැතිවරණයයි සපුරා වෙනස්. කවුරුත් සතුරින් කතා කරන්නේ නැහැ. හැබැයි ඉතින් බොහෝ දෙනෙක් බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ විවේචනය කරලා ආණ්ඩුව ඉවරයි කරන්න කියන තරම් තාම ඉක්මන්නේ. ඒක අපි ඉවසගෙන ඉන්න ඕනේ. යම් කාලයක් රජයට දෙන්න ඕනේ මේ රජයේ ප්‍රතිපත්ති කරගෙන යන්න. ඒක මධ්‍යම ආණ්ඩුව සම්බන්ධ කාරණයක්. හැබැයි පළාත් පාලන මැතිවරණයේ ප්‍රශ්නේ ඒක වෙනස් එකක්. පළාත් පාලන මැතිවරණය කරන්නේ ගමේ පරිපාලනය, පළාත් පාලනය සඳහා අවශ්‍ය සුදුසුම දක්ෂම ගමේ ඉන්න කීර්තිමත් කාටත් පිළිගන්න පුළුවන් දූෂණයෙන් තොර නායකයන් තෝරා ගැනීම තමයි අපි කළ යුත්තේ. මොන පක්ෂයෙන් වුණත් ස්වාධීනව ඉදිරිපත් වුණත්. ඒ නිසා පළාත් පාලන මැතිවරණය සඳහා ඉක්මනින් පියවර ගත යුතුයි. අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා සුදුසු නීතිමය වෙනස් කිරීම සිදු කිරීමටත්, නැවත අපේක්ෂකයන් කැඳවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත්.